Wide Angle Productions is the creative force behind Channel C. විශ්වාසයත් එක්ක ගොඩනැගුණු ආදරයක් ඉතාම ශක්තිමත්. අනේ ශක්තිමත් ආදරය ගැන කතා කරන්න අද මාත් එක්ක කෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් කියන්නකෝ බලන්න ඔයාගෙන පුංචි විස්තරයක්. හයි මම රොනාෂා හෙට්ටිආරච්චි. ආවි ගණෙමුල්ල ඉඳලා මගේ මේ දවස්වල සැලොන් ග්‍රැජුවේෂන් එක ඉවර වෙලා මේ අලුතෙන් සැලොන් එකක් ඕපන් කරන්න ඒකට මහන්සිලා වැඩ කටයුතු කරගෙන යනවා. මේ විදිහට තමයි ඉතින් මේ දවස්වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඔයා ලයිෆ් පාර්ට්නර් කෙනෙක් විදිහට තෝරගන්න කැමති මොන වගේ කෙනෙක්ද? ඇත්තටම ලයිෆ් පාර්ට්නර් කෙනෙක් තෝරගන්න එක නම් හරි අමාරුයි. මොකද අවංක වෙන්න ඕනේ, තීරුම් ගැනීමේ හැකියාව වැඩිපුරම තියෙන්න ඕනේ එතන. නැත්තම් ඒක ඉස්සරහට කරගෙන යන්න හරි අමාරුයි. මම බලාපොරොත්තු වෙන්නේ මට අවංක වෙලා මාව තීරුම් අරගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි තියෙන්න ඕන ලොකුම දේ. ඔයා ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආදරයක්ද? මං බලාපොරොත්තු වෙන්නේ මං ගැන නිතරම හොයලා බලන ඒත් එක්ක මං ඉස්සරහට කරගෙන යන වැඩ කටයුතු වලට මට මගෙත් එක්කම එකතු වෙලා සහයෝගයෙන් ඒ දේවල් කරගන්න පුළුවන් වෙන ඒ වැඩ ශක්තියක් වෙන ඒ වගේ කෙනෙක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ ලයිෆ් පාර්ට්නර් වෙන්න ඕනේ කියලා හිතන එක්කෙනා ඔයා ඉස්සරහින් ඇවිල්ලා හිටගත්තොත් ඔයා මොකද කරන්නේ? දැන් මේ වෙලාව ඉස්සරහින් ඇවිල්ලා හිටගත්තොත් නම් ඒක කරන දේ මට කියන්න හරි අමාරුයි. මොනවා ඒ වෙලාවට රියැක්ෂන් එකක් විදියට දෙයිද කියලා මට හිතා ගන්න බෑ. අපි කෙනෙක්ගේ ගතිගුණ වලට නිමුලින්ම කැමති වෙන්නේ. ඉතින් ඔයා හිතන ගතිගුණ තියෙන කෙනා ඔයාට හම්බුනොත් ඔයා මුලින් මොකද කරන්නේ? මම හොයන ගතිගුණ තියෙන කෙනා හම්බුනොත් ඉතින් බලනවා, කල්පනා කරලා බලලිවරලා එයාට කියනවා, මගේ අම්මලා තාත්තලා එක කතා කරලා අපි මොනහරි තීරණයක් ගමු කියලා. අපි විවිධ විදිහට ආදරය ප්‍රකාශ කරනවානේ. ඉතින් ඔයා ආදරය ප්‍රකාශ කරන්න යන්නේ මොන විදිහටද? ආදරය කියනවට වඩා ඒක දැනෙන නාරින එක තමයි හොඳම දේ. මම හිතන විදිහට අපි ආදරේ කටින් කිව්වට වැඩක් නැහැ, ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතන්නේ කියලා වැඩක් නැහැ, අපි ඒක කරලා ඒ කෙනාට දැනෙන්න අරින්න ඕනේ. මේක නම් ටිකක් පුදුම හිතෙන විදිහ ප්‍රශ්නයක්. ඔයාගේ හොඳම යාළුවෙක් වෙන කෙනෙක් ඔයාටවිල ප්‍රපෝස් කරත් ඔයා මොකද කරන්නේ? මම හිතන්නේ එහෙම වෙයි කියලා. මට ගොඩක් පිරිමි යාළුවෝ නම් ගොඩක් අඩුයි. ඒ නිසා එහෙම වෙන එකක් නැති වෙයි. අපි හැමෝම අපි ආදරය කරන කෙනාගෙන් ආදරයේ රැකවරණයේ සෙනෙහස බලාපොරොත්තු වෙනවනේ. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ රැකවරණයක්ද? මගේ තාත්තා මාව මෙච්චර කාලයක් ආරක්ෂා කරේ. මං ගැන නිතරම හොයලා බැලුවා, මම කොහෙද ඉන්නේ, මම මොනවාද කරන්නේ, මං හොඳින්ද, අන්න ඒ විදිහ රැකවරණයක් තමයි මම යාගෙනත් බලාපොරොත්තු වෙන්නේ. හදිස්සියේ හරි ඔයා හොයන ගතිගුණ නැති කෙනෙක්ට ඔයාට ආදරේ හිතුනොත් ඔයා එයාට ආදරේ ප්‍රකාශ කරනවද? නැත්නම් ඔයා මොකද කරන්නේ? ඒක කවදාවත් වෙන්නේ නැහැ. මං ඒක කවදාවත් කරන්නෙත් නැහැ. මොකද මට එයාගේ ළඟ මං හොයන ගතිගුණ නැත්නම් කවදාවත් මං ඒ කෙනාට ආදරේ කරන එකක් නැති වෙයි. අපි හැමෝගෙම පළවෙනි ආදරය නැත්නම් ෆස්ට් ලව් එක අපිට හැමදාම මතක තියෙන දෙයක්. ඉතින් ඔයාගේ පළවෙනි ආදරේ මොන වගේ එකක්ද? ඒක නම් ඉස්කෝලේ කාලේ ආදරයක්. ලොකු දැනුම් තේරුම් කමක් තිබ්බේ නැහැ. අර බොළඳ ආදරයක් කියලා කියන්නේ ඉතින් වැඩි කාලයක් නැහැ ඒ ආදරේ. සමහර ආදර නම් ගොඩ කාලයක් ඒක පවත්වාගෙන යනවා. ඒත් මම හිතන්නේ අපිට ගොඩක් තේරෙනව අඩුයි නේ. ඒ නිසා ඒක අර ඉස්කෝලේ වයසේ ඒ ආදරේ එතනින් මේක නතර වෙනවා. කියන්නකෝ බලන්න, ඔයාගේ සහකාරයාගේ හිත දිනා ගන්න ඔයා මොකද කරන්නේ? ඒක ඉතින් ඒක එක එක වෙලාවට එක එක විදිහටනේ අපි ඒක ප්‍රකාශ කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ එක එක තැන්වලදී එක එක විදිහයි. අනේ මන්ද, ඒක මම හිතන්නේ එක එක වෙලාවට ඒක දැනෙන්නේ අපිට. ඒ විදිහට තමයි ඉතින් අපි ඒකට ආයේ නැවත පෙරලා ආදරයක් දෙන්නේ. මම මේ ප්‍රශ්නේ හැමෝගෙම අහනවා. මට හැබැයි තාම හරි උත්තරයක් ලැබුණා නැහැ. ඇයි මිනිස්සු ආදරය කරන්න පෙළඹෙන්නේ? හැම මනුස්සෙට්ටම ආදරයක් ඕනේ. ඒ කියන්නේ අම්මලා තාත්තලාගෙන් ලැබෙන ආදරය නෙමෙයි, ඊට වඩා එහා ගියපු ආදරයක් ගැන අපි මේ දැන් කතා කරන්නේ. ඒකට අනිවාර්යයෙන්ම අපිට ඒ ආදරය ඕනේ. ඒ කෙනාගේ ආදරේ, ඒ කෙනාගේ රැකවරණේ, ආරක්ෂාවේ හැමදේම අපි බලාපොරොත්තු වෙනවා. එතනින් තමයි මම හිතන්නේ ජීවිතේ අර බලාපොරොත්තුවක් කියන දේත් එක්කනේ ආදරය යන්නේ. අපි මෙහෙම ජීවත් වෙන්න ඕනේ, අපි මෙහෙම කරන්න ඕනේ, මේ විදියට මේ ජීවිතේ ලස්සන කරගන්න ඕනේ කියලා. ඉතින් එතකොට අර ඉස්සරහින්ම තියන්නේ ආදරේ කියන එක තමයි මම හිතන විදිහට. ආදරේ වෛරයේ අතර වෙනස කෙස් ගහක් කියලා කියනවනේ. ඉතින් ආදරේ කරන කෙනෙක්ගේ නොකරන කෙනෙක්ගේ අතර වෙනස ඔයා දකින්නේ කොහොමද?
आदर करे नौकर विनस मम हिता कवरत आदर करती आई नती वती आदर करती के नहने हेमोटम हेम के आदर करवा एक नौकरणवा बेह मे हेम के निटम जीवत जीवित इसराटे आंड तानी काम पालूट हेम देट मिनी आदर करना एक एक तेल आदर करना समहार विनाशन कमति समहार कोच्चर विनस्करण है दुआ विनाशन कमति ने इतन आदर निशा विनाश्वे එහෙම වෙනස් වෙන්නවා කැමතිද? අනිවාර්යෙන්ම වෙනස් කරනවා මගේ ජීවිතේ හොඳ හෝ නරක පැත්තට යන්න හෝ ඒ කියන්නේ නරක වෙන්න කියන්නේ මගේ ජීවිතේ මම තැනකදී කඩන් වැටෙනවා නම් ඒ තැනට හරි මගේ ආදරේ අනිවාර්යෙන්ම බලපානවා. මොකද මම සතුටෙන් ඉන්නවා නම් මගේ ආදරේ මම සතුටෙන් තියනවා නම් මම අනිවාර්යෙන්ම සතුටෙන්. ඒතකොට මගේ ජීවිතේ සක්සස්. ඒත් පොඩි හරි පසුබෑමක් වෙනවා මගේ ජීවිතේ මගේ ආදරේ කඩන් වැටුණොත්. මේක නම් ටිකක් hina yana විදිහ ප්‍රශ්නයක්. ඇත්තටම ආදරේ නිසා වේදම් වැඩි වෙනවා කියන්නේ ඇත්තක්ද? ये कहम विद्या आदर निशाइति अभी दिन अतर तीन पड़ पड़ संबंध कांगटे आनावा एक दीवा गावा यह दीवा वीदम कि मम हिता वीदम वेवा कि इकट शेगन करो तेहम वीदम मम हिता विनवा कि कपकिरी करा आदर आनी वारे कपकिरी करो कपकिरी करता इतना आदर इतने इसराटे अन्न मनोहर दिया क्लबाग पड़ी हर कैपकिरी मकरा सिद्धवे आप जीवते मनोहर दिया कैपकिरी करा बेरेना यादरे वेडकूत मम हितने विधि मम हिता कैपकिरी करा डोनी अभी हेमोम कमती अपे लाइफ के इहलट मगियने खंबना इत ओया कमती ओया हमें कुमन अंशन इहलट गियनव इहम मट ये पूर्ति ये देवा मट मगे आदर मे अवश्यवेन्न के ना हरी मट मे तमट दिया पुलवांग तत्ट इसहर जीवित लसंट गेवा पुलवांग मट मट ऐकेट अविल तीयनवना ऐकेट करगने पुलवाण्ना इतने इसहर तब अवश्य शक्ति धैर्य तीयनवना यागे ऊर्ति यागे मट्टवाद मट अदालवेन्न मेकन का दुखहित प्रश्न वागे हेमदेम हरगी वागे आदर संबंध वागे दिमापिया कमेवन वा मुखद कराने वाक हेमति दे अमते करा हेमदेम हरगियो तनिवार मिथन तरियाँ अम्मात हेमदाम हेम के हेमती अम्म तात की तमंगे सतोष इनवाट इलाम सतट इन पुल जीवित लभनवाट थिंग हरी अम्म तात की तमंगे तेरु गंड पुलवाण ये इलाम सतुतिन को अनिवार अकमति विनेका नतिवे आदर की जातीय आगम कुल भेद बलपान अद ओयातन विधेयट वागे दास मुखद जातियागम कुलभेद बलपाण्य नह एकेकनागे विनास्कम तीयन वन एकेकनागे विनास्कम तीयन वे मम हितमु एक पिरीमिलामे वगे निमे अनेक पिरीमिलामे एकेना विनागम कुना तेलमेगे हसरी रटा विना से पुलांग इतो थिंग इतने पड़ी प्रश्न या कति विनो एकेना मे अभी हरि तत्ट गावाद हरि तत्ंग अभी ते किन्नवाद कि पड़ा हितांडो ने तेन आदर एक हदवत तुलिम अति विन दयाद නැත්තම් හමු වෙන පාර්ට්නර් නිසා ඇති වෙන දෙයක්ද නෑ ඒකනම් පාර්ට්නර්ගෙන් පාර්ට්නර්ට වෙනස් වෙන්නේ නැහැ ඒක දැනෙන්නේ ඉතින් අපේ හිත ඇතුළෙන්මනේ ඒක අපිට අමුතුම දැනෙන ෆීලිං එකක් ඒක ඒ වෙලාවේ කොයි වෙලාවේද කොතනදීද කාටද කියලා අපිට හිතා ගන්න බෑ ඒක හැම කෙනෙක්ටම අපිට ඇති වෙන්නේ නැහැනේ ඒ නිසා මම නම් හිතන්නේ ඒක අපේ හිත ඇතුළෙන් වෙන දෙයක් නැත්තම් කෙනෙක්ගේ මේ විදිය දැකලා නෙමෙයි ඒක වෙන්නේ දැන් ඉතින් අපි ආදරය ගැන ගොඩක් දේවල් කතා කරානේ ආදරය කරන අය වෙනුවෙන් ඔයාට ආදරය ගැන දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ආදරයට මට කියන්න තියෙන එකම දේ තමයි ආදරයට ආදරය කරන්න ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. සුන්දර විදියට වින්දොත් ඒක අනිවාර්යයෙන්ම අපේ ජීවිතය ඇත්තටම ලස්සන කරනවා. හැමදාම සතුටෙන් ඉන්න පුළුවන්කම ලබා දෙනවා. ඒත් ඒ ආදරේ හරි විදියට කරගෙන යන නම් අපි අනිවාර්යයෙන්ම කැපකිරීම කරන්න ඕනේ. ඒ කෙනාට අවංක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් විශ්වාසය නැති වුණොත් ඒක දෙක කවදාවත් ඒක ඉස්සරහට කරගෙන යන්න බෑ. ඒ නිසා මම කියන්නේ ආදරේ හරිම ලස්සනයි, සුන්දරයි. ආදරයට ආදරේ කරන්න. ඔයා ආදරේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරන ගැහැණු ළමෙක්. ඉතින් මම විශ් කරනවා ඔයාගේ ආදරේ තවත් ශක්තිමත් වෙන්න කියලා. ඉතින් මේ වගේ ආදරණීය කතා බහක් සමගින් ලබන සතියේත් ලව් බැලුම් සෙග්මන්ට් එක තුලින් හමු වෙනකන් ඔගලොන්ට ආදරණීය සතියක්. ඔයත් කැමතිද ලංකාවේ නිරූපණ ශිල්පිනියන්ගේ හොටල් ස්පයිස් මොඩල් වීඩියෝ ඔයාගේ ෆෝන් එකකින් බලන්න? එහෙනම් දැම්මම ඔයාගේ ෆෝන් එකකින් Play Store ගිහිල්ලා My TV app එක ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ My TV app එකේ SL මොඩල් වීඩියෝ channel එක subscribe කරන්න.
ඔයාගේ ෆෝන් එක ඩයලොග් නක් දවස පුරාම කොච්චර වීඩියෝස් බලුවා ඩේටා ෆ්‍රී. අපේම ලංකාවේ කෙල්ලෝ කොල්ල කරන හිත ගැස්සෙන හිත ෂොක් වෙන හිත නැලවෙන මැජික් ට්‍රික්ස් ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලත් කැමතිද? එහෙනම් දැම්ම My TV app එක ඩවුන්ලෝඩ් කරලා මැජික් channel එක subscribe කරන්න. මතක තියාගන්න ඔයාගේ ෆෝන් එකේ connection එක dialog නම් ඔයාට data free.